ඔබ මාග කීවා ගංගේ උරේ දවටි මාගති දුරුවදුලෙ හැංගි සිපගත්ති දැනුණා මට සුවේ සිසිල දෙන මේ නදී තෙරේ තුරුළු උණු මාගේ අංසි හැමදාම මේ ලෙසින් බැඳි හිඳිමු යැයි කීව කුමරි ඔබ නේද දන්නේ තමයි රස දන්නේ ඔබ වයිසොයන්නේ සෑමදා මන් පතන්නේ සර්ප්‍රයිස් කවුද මේ කියලා බලන කට්ටිය හැබැයි දන්නව මෙයා කවුද කියලා මේ දවස්වල කවර් සොංග්ස් අහන ගොඩක් අය දන්න කියන චරිතයක් Shihan Madusha අයිබෝ මේ නම වගේම තමයි ඉතින් එයා කියන්නේ ඒ නමටම සම්බන්ධ එක්කෙනෙක්ගේ සින්දු විතරමද එහෙම නෑ ගොඩක් සොංග්ස් කියනවා හැබැයි බබ අවුට්ඩෝ ෂෝස් වලදී ගොඩක් කියන්නේ Shihan අයගේ සොංග්ස් විතරයි ඒ කියන්නේ ඒ ක්‍රෙඩිට් එක ගන්න ඕන Shihan අයට මොකද එයා පෞද්ගලික බණ කියලා තියෙනවා මල්ලියෝ මගේ සින්දු කියන්නේ මම ප්‍රශ්නයක් නෑ මොකද මම රංගන ශිල්පියෙක් විදියට මට කියන්නේ තියෙන්නේ ඉතින් අවුට්ඩෝ ෂෝස් වල ගිහිල්ලා එයාගේ සොංග්ස් විතරයි ඉතින් අද මොකද්ද මේ වෙනස අයිබෝවන් හැමෝටම ඉතින් ඔන්න Shaafm YouTube channel එක subscribe කරලා තියෙන කට්ටියට මම අද එකතු කරපු තරුව තමයි මේ cover songs වලට ආදරය කරන ආස කරන ඔයා වෙනුවෙන් ඔන්න අද අපි හිතුවා මේ segment එක අරන් එන්න ඕනි කියලා cover songs කරන්න ඕනි කියලා හිතුවේ අයි cover songs කියන්නේ මම ඒ කියන්නේ cover songs මම එකයි කරලා තින්නේ ඒ කියන්නේ එකත් Shihan එකේ song එකක් තමයි මම කරේ හැබැයි එකෙන් හැම මඳුර ගත්තා නේද මම මෙමය මම cover songs කරලා නේ ෆීල් එනවානේ අබ ඒ කියන්නේ මම රංගන ශිල්පියෙක් විදියට ආවේ එතකොට රංගන ශිල්පියෙක් විදියට මම හිතුවා songs ඒ කියන්නේ කරන්න ඕනේ කියලා දෙයක් තුනක් වගේ මුලින්ම කළා ඉතින් කරලා ඒත් ඒ මම මුලින්ම හිතුවේ Shihan අයියාගේ songs කරන්න කියලා තමයි covers ඉතින් සාර්ථක වුණා කියලා හිතනවා ඉතින් ඔහොම තමයි ඉතින් අද Shihan සින්දු ගාමරේට ඇවිල්ලා තියෙනවා ඉතින් මම හිතන්නේ මචන් ලංකාවේ පළවෙනි කෙනා රංගන ශිල්පියෙක් වෙදෙන්ද සායප්පම් සින්දු ගාමරේට ආවා ඇත්තනම් ඉතින් ඒ ක්‍රෙඩිට් එක ගන්න ඕනි කෙවින් නැහැ මට ඉතින් ෆයිට් කරන්න ඉතින් තැන්කියු කෙවින් නැයි සතුටුයි ඉතින් සතුටුයි අද ස්තුති කතාව මුලින්ම කරනවා Shihan ඉතින් මේ කියන්නේ රංගන දිවියට සමු දීලා ගායන දිවියට එන්න දාගන්න මොකක්ද එහෙමත් නැහැ මේ දවස්වල මගේ නාට්‍ය දෙකක් විතර රූගත කිරීම කරන් යනවා ඒත් එක්කම පාට් ටයිම් එකක් විදිහට ඉතින් මේ වැටත් බැලන්ස් එකේ කරගෙන යනවා වැටත් බැලන්ස් කරගෙන යනවා කොයි ෆීල්ඩ් එකද හොඳ අත්තම කිව්වොත් එහෙම දෙකම හොඳයි මම අරගක් කියන්නේ නැහැ මට ෆීල්ඩ් එකට ඔත් ඒ කියන්නේ අපි රංගන ශේත්‍රය සහ මියුසික් ෆීල්ඩ් එක දෙකම හොඳයි හැබැයි රංගන ශේත්‍රයට වඩා මම හිතනවා ගායන ශිල්පියෙක් වුණොත් ඒක සාර්ථකයි කියලා ඒ කියන්නේ මේ වරදක් කියනවන්නේ වරදක් කියනවනේ මං කියන්නේ මිල මුදල් පැත්තේ මිල මුදල් ගැන කියනකොට දැන් ෆීල්ඩ් දෙකක්නේ ඔව් එතකොට ඒ කියන්නේ Shihan කියන්නේ කියන්නේ රංගන ශිල්පියෙක් විදිහට ගත්තාම ගායන ශිල්පියෙක්ට වඩා අඩු මුදලක්ද හම්බ කරන්නේ ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම රංගන ශිල්පියෙක්ට වයිනන්නේ සීනියර් කෙනෙක්ටත් ගෙවන ගාණක් තියෙනවා දවසට ගෙවන ගාණක් තියෙනවා ඒ පෞද්ගලික මම දන්නවා ඉතින් ඒ ගාණත් එක්ක ගායන ශිල්පියෙක්ට ගෙවන ගාණ හිතන්නකෝ 3 ගුණයකින් 4 ගුණයකින් විතර වැඩි. වැඩි. ඉතින් මම හිතනවා ඉතින් කියන්නේ ලංකාවේ මොකද මගේ විශේෂයෙන් කියන්නේ මගේ ගුරුතුමා ජැක්සන් නැති නිසා කලාකරුවෙක් කියන්නේ රංගන ශිල්පියෙක් හරි ක්‍රිකටර් කෙනෙක් හරි කොලා ඉපදෙනවා නම් අනිවාර්යයෙන් ඉපදෙන්න ඕනේ ඉන්දියාවේ. ඉන්දියාවට යන අදහසක් තියෙනවා. ඈ? ඉන්දියාවට යන අදහසක් තියෙනවා. ඈ? අදහසක් නැහැ ඉතින් එහෙම chance එක ලැබුණොත් ඉතින් මම හිතනවා සාර්ථකයි. අනිවාර්යයෙන්ම එහෙම chance එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Shihan මොකද හිතන්නේ මේ ෆීල්ඩ් ගැන ගත්තාම දැන් ලංකාව ගත්තට පස්සේ ඇත්තටම කියනවා නම් ගොඩක් ආටිස්ලා ගත්තාම අර නිහතමානීකම කියන දේ අපි ඒක ගොඩක් තැන්වල කතා කරලා තියෙනවා. සමහර වෙලාවට නිහතමානීකම කියන්නේ අර සීරෝ බොරුවට අර TV එකේ පෙනෙන චරිතයක් වීඩියෝ එකක පෙනෙන චරිතයක් නෙවෙයි සැබෑ ජීවිතයේදී මේ ෆීල්ඩ්ස් වල ඉස්සරහට යනකොට නිහතමානීකම කියන දේ කොච්චරක් දුරට බලපානවද? අතන හොඳ ප්‍රශ්නයක්. නිහතමානී කියන එක බලපාන එක 100%. ඒ කියන්නේ මෙහෙමයි. අපේ නිහතමානී කියලා බම කියන්නේ නැහැ. ඒ කියන්නේ අපි කලාකරුවෙක් විදියට ඒ කියන්නේ අපි හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා.
ඒක තනින් තනට වෙනස් වෙනවා. නිතමානී කියලා මං හිතන්නේ මේ අපි අඩි ගානක් උඩින් යන්න ඕනේ කියලා සාමාන්‍ය මිනිස්සුත් එක්ක අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු. මම කියන්නේ හැමෝමත් එක්ක නිතමානීව ඉන්න තරමට තමයි අපිට ඒ කියන්නේ මේ කලා ශාස්ත්‍රයේ වුණත් රැඳෙන්න පුළුවන් වෙන්නේ. මොකද අපි දෙයක් කරන්නේ ප්‍රේක්ෂකයන්ට. ප්‍රේක්ෂකයන් නැත්තම් අපි මෙතන ඉන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ නිතමානීකම කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනි කලාකරුවෙක්ට. අංක එක. එතකොට මේ ගෑනු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? ප්‍රතිචාර ගොඩක් හොඳයි. ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බෙනවා. සෝෂල් ඩේම ගියාට පස්සේ ඔය වෙඩින් ෆන්ක්ෂන් වලට ගියාට පස්සේ හොඳ ප්‍රතිචාර හම්බෙනවා. හිනාවෙන් හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ කලාකරුවෙක් විදිහටත් ඒ කියන්නේ මට ප්‍රේක්ෂකයන්ගෙන් ඒ කියන්නේ මම රංගන ශිල්පියෙක් විදිහට මට ලැබිලා තියෙන නරක ප්‍රතිචාර ලැබෙන ප්‍රේක්ෂකයන්. ඒ කියන්නේ බලක් කට්ටිය මට ගහන්න දවස් දින මම කරපු කැරක්ටර් එක. ඉතින් ගහන්නේ මට අමවදකලත් දැන්නකින්. ඉතින් මම හිතනවා මම ඒ කියන්නේ මම සතුටු වෙනවා. ඒ කියන්නේ මම මේ කැරක්ටර් එක හොඳට කරේ නිසානේ මට මේ ප්‍රතිචාරය හම්බෙන්නේ. එතකොට ඒකත් මම හොඳ විදියට ගන්නවා. හොඳ විදියට ගන්නවා. ශාෆම් ගැන මොකද කියන්න හිතෙන්නේ? ශාෆම් කියන්නේ මම හිතන්නේ ලංකාවේ අංක 1 ෆම් එකක්. ඉතින් කියන්න තියෙන්නේ ඉතින් ශාෆම් එක්ක දිගටම රැඳිලා ඉන්න ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම වෙනස්ම දේවල් ටිකක් ශාෆම් තුලින් ඕගොල්ලන්ට බලන්න පුළුවන්, දෙක ගන්න පුළුවන් ඉස්සරහට. ශාෆම් එක හැමදාම ඉන්නේ කියලා තමයි කියන්නේ. එහෙනම් ඉතින් බොහොම ස්තුතියි ඔයාගේ බිසි ටයිම් එකේ මට පොඩි වෙලාවක් දුන්නට. ඉතින් ශාෆම් YouTube channel එක subscribe කරලා තියාගන්න මතක කරන්න එපා. ආයෙත් ඔයා දන්න අතර එක්කන තරුවක් එක්ක හම්බ වෙන එක දිගටම ශාති. අනිවාර්යෙන්ම එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න මොකද දන්නවද? click කරලා ඕල් කියන button එක දීලා තියන්න. එතකොට ශාෆම් මේ YouTube channel එකේ video එකක් දාපුවම ඔයාට notification එකක් එනවා. subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. thank you. කැමතිද radio present එකට කරන්න? කැමැත්තක තියෙනවා. බලමු. thank you වෙනක් හැමෝටම. ජය වේවා.